සියලු දෙනාටම සුබ උදෑසනක්. විශේෂයෙන්ම අද දිනේ අපි ප්‍රකාශ කරන්න කැමති අපේ මැයි දිනය සම්බන්ධව කතා කරන්න. මෙවර මැයි දිනේදී ශ්‍රී ලංකා පූජන පෙරමුණ හැටියට අපි කොළඹ තියෙන ගෝල් පේස් පිට්ටනිය අරුණාම ලොකුම පිට්ටනිය තමයි කැම්බල් පිටිය. ඉතිහාසයේ වැඩිම සෙනගක් ගෙනල්ලා වැඩම පිරිසක් සහභාගී කරලා හැම අවස්ථාවෙම කැම්බල් පිටිය තමයි මුණ පක්ෂේ රස්සීමත් තිබ්බත් තියන්න තියෙන ඉඩකඩ තියෙන තැන. අපි කැම්බල් පිටියේදී අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය ඉතාම සාර්ථක රැලියක් පවත්වන්න පුළුවන් වුණා. මොකද අපි මේකට සූදානම් වුණේ දවස් 7-8ක් තියාගෙන. අගරු බැසිල් රාජපක්ෂ මහත්මයා මේ පක්ෂයේ නිර්මාතෘවරයා හැටියට සතියකට කලින් තමයි අපිට දැනුම් දුන්නේ අපි මැයි දිනේ කරමු කියලා. ඒ අනුව ඉතාම ඉහලින් අපිට මැයි දිනේ කරන්න පුළුවන් වුණා. මුළු ගැම්බල් පිටියේම අපි විශාල ජනතාව මොකද වර්ෂාව නිසා තෙමේ කියලා අපි බලාපොරොත්තු වුණා වැස්ස නිසා අපි ලොකු මේ හට් තුනක් ගහලා ඒක පුරවලා ඊළඟට තවත් සෙනඟ වැඩි වුණාට පස්සේ ජනතාව අපි ඊට පිටිමු විශාල ප්‍රමාණයක් තියන්න පුළුවන් වුණා. ඉතින් මේ මැයි දිනය පිළිබඳව කතා කරනකොට අපි ගිය මැයි දිනය වෙනකොට අපිට සාල ප්‍රශ්න උඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ රටේ ආණ්ඩුව එළවන්න ජනාධිපතිවරයා එළවන්න කියලා සංවිධාන වෙච්චි පිරිසක් විසින් කොළඹ සහ රටේම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කරලා තිබුණා. මොකද අපේ ගෙවල් වලට ගැහුවේ මැයි මාසේ 9 වෙනිදා තමයි කොළඹ ප්‍රශ්න ඇති වුණේ. අප්‍රේල් මාසේ තමයි අපේ ගෙවල් වලට ගැහුවේ. ඉතින් ඒ වාගේ අනිවිශ්චිත තත්ත්වයක්, ඒ වාගේම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් රටේ ගොඩනැගෙමින් පැවතුණා පහුගිය මැයි දිනේ දවස වෙනකොට. ඊට පස්සේ මැයි 9 වෙනකොට මුළු රටම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරා දාලා තවත් 11 දෙනෙක් ඝාතනය කරලා, ඒ වගේම අපේ ගෙවල් වලට ගිනි තියලා, බස් වලට ගිනි තියලා මුළු රටේම සාල කලබලකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම බේරේවට අපේ අහිංසක ජනතාව පෙරලා දාලා ජීවිතක්ෂණ පවා පත් වුණා පස්සේ ඒ බේරේවට දාපු අයගෙන් පිරිසක්. ඉතින් මේ විදිහට මොකද දැන් අවුරුද්දක් ගත වෙලත් නැහැ. දැන් ඒ සිද්ධි වෙලා අවුරුද්දක් ගත වෙලත් නැහැ. මේ 9 වෙනිදා වෙන්න ඕන අවුරුද්ද ගත වෙන්න. ඊට කලින් ආපු දවස් ගානට හරි කලින් ආපු මැයි දිනේට මේ වාගේ ජනතාව සහභාගී කරවන්න හැකියවීම පිළිබඳව අපි පක්ෂයක් හැටියට තම සතුටු වෙනවා. අපි ආඩම්බර වෙනවා. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.